මෑතකදී අපේ ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ එයාගේ අපි අර විස්තරයක් බලපු අවස්ථාවක් තිබුණ එකක් තමයි මේ පෙන්වන්නේ. අර ඒක අහනවා අරිහත්ත්වයටපත් වුණු උත්තරයන් වහන්සේන වගේ විස්තරයක් පිළිබඳව. යාගේ මාර්ගයේ කොහෙද කියලා. මේ මමත් ඉතින් වැඩිපුරක මතක තියාගත්තේ නැහැ ඒ ටික. සෛලපුර ආරාමයේ කියලා කොහෙද අපේ ආහතුර දන්නවා ඇති. හලවුනේ. අන්නේ පැත්තේ තියෙන මේ පූජන ස්ථානයක් එහි තමයි උන්වහන්සේ ආදානය කළේ. අලව්වේ සෛල මොකක් මාදි කියන්නේ මහත් ගම මොකක්ද කියන්නේ කන්දේ ගෙදර සෛලපෝට රාමයේ කියන මේ විහාරය තමයි දේවස්ථාන තමයි උන්වහන්සේ වැඩ සිටියේ. ඒ ස්ථාන තමයි ආදානය කර තෝරණයම තියෙන්නේ. අලව්ව පැත්තේ විතර මම ඉතින් ගේන හොයන්න ගියේ නෑ අපිට. මේ රූපවාහිනී තව එකක් තියෙනවා. රූපවාහිනී විකාශනය වෙච්ච තවත් කෙනෙක්ගේ මේ ධර්ම දේශනාවකදී බික්ඛු කියන වචනේ සිංහාකාමී යැපෙනෙහින් බික්ඛු කියනවා කියන කතාව. බික්ඛාතනේනේ බික්ඛු කියලා වචනයක් තියෙනවා. චින්න බින්න පට ධාරේතිති බික්ඛු කියලාත් වචනයක් තියෙනවා. අටුවා වල බික්ඛු කියන වචෙන්ට අරුද්දේ. ඔය අතරම තියෙන අටුවා කතාවේ සවිස්තරයක් කියනවා හිඟන්නේ කැවිලා කියනවලු. මාත් බික්ඛුවා කියලා. ඔහොමනම් මාත් බික්ඛුවා. මොකද චින්න බින්න පට හිඳුළු බිඳුළු මේ ඇඳුම් කැලි අරගෙන ඇඳගත්ත ඇඳුම් අරගත්ත නිසා බික්ඛු කියනවා. මාත් අද ඉන්නේ එහෙමයි. එහෙනම් මාත් දානි ගන්න සුදුසුයි. පණිපුදු ගන්න සුදුසුයි. බික්ඛාතේනේ මේ ඉඟා කන්න නිසා බික්ඛු කියනවා. මාත් ඉඟා කාලා තමයි ජීවත් වෙන්නේ. මාත් බික්ඛුවා. දැන් මේ අදහස මොකද්ද කියන උත්තරේ මේ දෙකේ බික්ඛු. දැන් ඒතර බික්ඛා මේ බික්ඛාතේනේ හැවත් හිඟමනේ ජීවත් වෙන නිසා බික්ඛු කියනවා කියන වදනයක් තියෙනවා කියලා මේකේ පෙළලා තියෙනවා. එහෙම කිව්වයි කියලා. ඉතින් එහෙම කතාවක් අටුවාවේ තියෙනවා. අටුවා කතාවල කියා තියෙනවා. බිහි කියන වචනේ පෙන්වන්නේ බිහිවීම භවය. භවයේ ක්ෂේත්‍ර ගමන්නේ බික්ඛු. මේ සසර ගමන කෙරවර කිරීමට වැඩට බැහැගත්තා නම් එයා බික්ඛුව. භවයේ ක්ෂේත්‍ර කරන වැඩ පිළිවෙල මොකද ආර්ය අෂ්ටායික මාර්ගය අනුගමනය කිරීම. යමෙක් ආර්ය අෂ්ටායික මාර්ගය අනුගමනය කරනවා නම් භවයේ ක්ෂේත්‍ර කරන්ද ඒ හේතුවෙන් බික්ඛුව කියන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදව කරන මාර්ගයේ වැස්සට පස්සේ තමයි ආර්ය අෂ්ටායික මාර්ගයේ අප්‍රමාදයේ වන්න දෙන්න පත් වෙන්නේ. ගිහි වතේ ඉන්න කට්ටියට අප්‍රමාදව ආර්ය අෂ්ටායික මාර්ගය වඩන්න බෑ පසුතලෙ නෑ. ඒ නිසා අපිට කරන්නේ අර ගිහි වත අත්හැරලා කෙස්සවුළු බහා දබලා සිවුරක් අරගෙන පාත්‍රයක් අරගෙන මේ විදිහට ගිහි ගෙයින් නික්විලා ඔක්කොම දීපල ආදී අත්හැරලා ඒකේම වහිනවා. අන්න ඒකට බැසතර පස්සේ භවයේ ක්ෂය කරන වැඩ පිළිවෙල විශේෂයෙන් බෑකට පුද්ගලයා නිසා සම්මතයක් ලැබෙනවා. භවයේ ක්ෂය කරන්න වැස්ස උත්තරයානම් කියලා කියන බික්ඛු කිය. හැබැයි ඔකෙදි හිඟන්නට කතා කරන්න ඉඩක් නැහැ. මේ වැහැවිච්චා ඉරිච්ඡාදී නිසා මට බික්ඛු කියපන් කියන එකක් එතන ගත්තේ නැහැ. ලෝකෙ කිසිම ආගමක නායකයෙකුටවත් පූජිකයෙකුට කියන්න බෑ මා භික්ෂුවා කියලා. මොකද භවේක්ෂය කරන්න බෑකුවයි නෙමෙයි භවය අල්ලා ගන්න බෑකුවයි ඒගොල්ලෝ අනික් අය. ලෝකේ බලාපොරොත්තු වෙන වැස කෙනෙක් ඉන්නනම් මොන જાතිය උසෞතෙක් වුණා එයා භික්ෂුව වෙන්න බෑ. එයා භවයේ ඇලිච්ච කෙනෙක් නිසා භවේක්ෂය කරන කෙනෙක් නොවන නිසා ආලාර කාරාම උද්ද කාරාම කුද්දවත් භික්ෂුව වෙන්නේ. යම් කෙනෙක් ආර්ය ධර්මයේ අහගන්න ඕනේ බුදුරජාන් වහන්සේ මගේ ශාස්ත්‍රෝගෙන් නම තියාගෙන පටන් ගත්ත දැන් පටන් භවේක්ෂය කරන වැඩ පිළිවෙලට අත තිබ්බ කෙනෙක් නෑ දැන් පටන් එයා භික්ෂුව. බික්ඛු කියන වදනේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒ පැවිදි අය. බික්ඛු බික්ඛුණී කියන වදනේ ආමන්ත්‍රණය කරන්න පුළුවන්කම ලැබෙනවා. තවත් මේ වගේ මොකද විරා තියෙනවා මෙහෙම එකක්. සෑම පුද්ගලයෙක තුලම බික්ඛු හිටිනවා. භික්ෂාව නම් ඇසට රූප කනට ශබ්ද නාසයට ගන්ධසුවඳ ආදී වන්නාවදී අර ගැනීම බවත්. මේ නිසා බුදුරජාන් වහන්සේ පස්වග තවුරුන්ටලා බික්ඛු කිව්වා අන්න ඒ හේතුව නිසා කියලාත් මෙහෙම කතාවක් කියපු එකක් තවත් තියෙනවා. මේ සෑම කෙනෙක් තුළම භික්ෂුත්වයේ තියෙනවා කිව්වොත් එයා වැහැලා තියෙන්නේ මොකේද? එයා ඇති දේකට වැහැලා තියෙනවා නේ හැංගිලා තියෙන. හේතුඵල ධර්මයකින් බහින්න තියෙන එකට කො බැහැලා. භික්ෂුත්වයේ හේතුවේ යන්තනක ක්‍රියාත්මක වෙනද භික්ෂුත්වයේ ඵලයේ එන විද්‍යාමාන. බුදුදහම උගයි. සෑම පුද්ගලයෙක් ළඟම භික්ෂුත්වයේ තියෙනවා කියන්නේ සෑම පුද්ගලයෙක් ළඟම සසරේ කෙලවරීමේ හේතුව ක්‍රියාත්මක වෙලා තියෙනවා. හේතුවක් නැතුව ඵලයක් ඵලයක් යන්තනක තියෙනවා කිව්වොත් මේක බුදුදහම. සෑම කෙනෙක් ළඟම භික්ෂුත්වයේ තියෙනවා කිව්වොත් මේක බුදුදහම. භික්ෂුත්වය යමක් යන්තනක විද්‍යාමානයි නම් භික්ෂුත්වයේ අපි හේතු යන්තනකද භික්ෂුත්වයේ ඵලයේ එතනයි විද්‍යාමානයි. සෑම කෙනෙක් ළඟම භික්ෂුත්වයේ තියෙනවා භික්ෂුත්වයේ හේතුව ක්‍රියාත්මක වෙන්නේ ඵලයේ. අක්‍රීය හේතුවකින් ඵලයක් විද්‍යාමානයි නම් හේතුව අක්‍රීය නම් ඵලයක් විද්‍යාමානයි. වෙන්නේ කොහොමද? හේතුඵලවාදී එකද ධර්මයේ බහ බලුවා බහ ඉන්නවා.
මේ වචනේ කියන්නේ හරියට අර මහායානිකයෝ කියනවා හැම කෙනෙක් ළඟම බුද්ධ අංකුරිය මේ හැම සත්‍යයක්ම කියලා. හැම කෙනෙක් ළඟම බුදු වගේ කියලා කියලා හැංගිලා තියෙනවා කියලා. මෙන්න මේ වගේ හේතුඵල න්‍යායයට එකඟ නැති කතා කියනවා. ඉතින් දකින්න ඕනේ හේතුඵල න්‍යායයට එකඟ නැති කතාවකින් එතෙන්ටපත් වෙන්නේ. අලංකතෝ ජීපි සමන්චරීය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේ නිදාය දන්නා සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබ්බිකු. අලංකාර පුද්ගලයෙක් වාගේ සැරසිලා හිටියා. පුද්ගලයා යහපත් නම් සාන්ත නම් දාන්ත නම් නියත නම් බ්‍රහ්මචාරී නම් සියලු සත්ත්වයන් කෙරෙහි දඬුවම් බහා දැබූ කෙනෙක් නම් අන්‍ය ශ්‍රමණේක යා බ්‍රාහ්මණේක යා සෑම කෙනෙක් ළඟම භික්ෂුත්වයේ දිනන කිව්වොත් මොකක් කියන්නේ? ඔකේ අහක පිටේක ළඟ භික්ෂුව දිනන කොහේ හේතු? හේතුවක් නැති බලයක් යම් තැනක තියෙනවා කියලා ධර්මයේ එකඟ. ඔය හේතු යම් තැනක ළඟ විද්‍යාමාන නම් එතන භික්ෂුත්වයේ තියෙනවා. වෙනෙහිදී බාහිර චර්යාවකින් භික්ෂුත්වයක් තියෙන්නේ නැහැ. භික්ෂු නාම ධාරිත්වයක් තියෙන්න පුළුවන්. ඒක සම්මතයක් තියෙන්න පුළුවන්. ඒක ගන්න නම් කියන්නේ කිසිම ගුණයක් නැති කරේ ගුණදාස ගුණපාල ගුණවති. එහෙනම් වලින් කියන්නේ කිසිම සීලයක් නැති කරේ සීලවති කියන්නේ. ඉතින් එහෙම නම් තියෙනවා. ඒක ලෝක සම්මත නාමයක් නිසා. යථාර්ථයේ මේ දැන නැහැ. දැන් කවුරු වල්ලා කෙනෙක් ළඟ භික්ෂුත්වයේ තියෙනවා කියලා හිතන් එහෙම කියන්න පුළුවන් කම නැහැ. එන බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ මේ පස්වග තවුසන්ට හැම කෙනෙක් ළඟම විසූත්‍ය තියෙන නිසා පස්වග තවුසන්ට විසූ කිව්වනම් කොසල රජුගේම මහරජ කියන්නේ නැහැ විසූ මහා විසූ කියන්නේ. ඇයි ළඟ තියෙනවා. ඒතොර මේ අනිවිරිසිත මාගේ හා විසූ කියලා කතා කරන්නේ. විකවේ කිය. එහෙම කතා කරලා. නෑ ගෘහපති කියලා කතා කළා. ඊදෙර ඒ වගේ ගෙවල් ඇතුළු කරගෙන ඉන්නේ කියලා. ඉතින් යාර විසූ කියලා කතා කරේ නෑ. නෑ විසූ කියලා කතා කරනවා නම් සෝවාන් ඵලයටපත් වෙලා හිටපු ගිහිවත ගිහිදපු මේ මේ අනීපිරිසිදු මාත ඒකාන්තයෙන් කතා කරන්න වටිනවා. ඒ කතා කරලා පස්සකට අවසන් කියනකොට ඒ සඳහා වෙන් වෙලා අයින් වෙලා ඉඳලා අන්තිමට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇතුව හිටියා. උන්වහන්සේගේ ධර්මයේ තුලින් එතනපත් වෙන්න ඕනකම තිබුණා. තිබිලා තමයි මේ මේ වික්‍රේ යන්තා පබ්බචේ නේන සේවි සබා කියලා පටන් ගත්තේ බුදුරජාණන් දේශනා කිරීම ආරම්භ කළේ මොකද? උන්වහන්සේ පිළිගත්තා බිස්සු මේ බුදුරජාණන් වහන්සේ වාගේ. උන්වහන්සේගේ බුද්ධත්වයේ විශ්වාසය තිය වනහන නැඹුරු වුණා. නැඹුරු වුණ තැන පටන් භවයේ ක්ෂේත්‍රීමේ කටහිටට නැඹුරුලා ඉවරයි. එයා බිකු වුණා. ඉතින් එහෙනම් මේ බික්ෂුව කියන එක තෝරන්න කියලා මේ විවිධාකාර කතා මෙහෙම කියනවා. නමුත් මේ ධර්මයේ ගලපන්න බැයි නම් මිනිස්සු වික්ෂිප්ත වෙනවා. මිනිස්සුන්ට කිසිම තේරුම් ගන්න පුළුවන් නොවන ගෝචර දෙයක් නොදුන්නොත්. ඒ විනා කොහොමද යථාර්ථය තියෙන්නේ? සැක දුරු කරගන්නේ. ඒ වගේ පිළිගන්න බැරුව යනවා. ඉතින් මෙහෙම දේවල් දැන් මේ ආර්ය මෛත්‍රී භාවනාව පැහැදිලිව තේරුම් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේ ආර්ය මෛත්‍රී භාවනාව ගැන පොත්පත් ගහලත් මේ ඊයේ බෙදා නොමිලේ ඔක්කොටම අද්විදුවා. දැන් මේවා ඔක්කොම තියෙනවා විග්‍රහ කරලා. ඒක නේ නැහැ කියන්නේ. මේ පොතක් අරගත්ත නම් ඒ අරගෙන බලන්න. ඉතින් මේක මේ අතරේ ගා කල් යන විලාවල් යන වැඩ. නමුත් මම විතරම වාගේ උපාලය දිහා විග්‍රහ කරපුවා. මේ දුන්න කෙනාට පොතක් ලැබිලා නැහැ. අපි මහත්යලා පොත් තියෙනවා. තවමත් අපි ඉල්ලා ගන්න පොතක් අරගෙන බලන්න. තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. ඉතින් අහන්න එහෙම දැනගන්න. මේ මහා භද්‍ර කල්පයේද බුදුයන් වහන්සේලා පස්නම බව අප කුඩා කල සිටම අසා ඇත්තෙමු. පස්වෙනි බුදුන් මෛත්‍රී බෝසතුන් යයි අපි අසා ඇත්තෙමු. එසේ නම් අටවිසි බුදුවරුන් යයි. භාවිතා කිරීම කැටලුවක් වී ඇත කියලා පහදන්න කියලා. දැන් මෙහෙමයි කියන්නේ. මේ කල්පයකට බුදු වෙන බුදුරයන් ගානයි. කල්පයෙන් කල්පයට එහා කල්පත තව තිබුණා. ඒ කල්පවල බුදු වෙච්ච බුදුවරු මේ ආදි වශයෙන් වන්නාමයේ බුදු පියාණන් වහන්සේ විවරණගත ඒ අතර තියෙන බුදුරන් 27 දෙනෙක් කතාවෙන් තමයි අටවිසි බුදුර සම්බන්ධයේ තියෙන්නේ. ලෞතරා බුද්ධත්වයට නියත විවරණ ගත්ත තැන පටන් උන්වහන්සේ විවරණ ලැබූ 28 බුදුරයන්ගේ නම් තමයි අටවිසි බුදුරු කියලා කියන්නේ. මේ මහා භද්‍ර කල්පයේ නෙමෙයි මේ 28 දෙනා බුදුරු. මේද එහා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා ඉඳලා ආවේ. දැන් කියන්නේ මේ ලෝකේ මේ වගේ හැදිලා පැවතිලා මිනිස්සු ජීවත් වෙලා මේ ලෝකේ විනාශ වෙලා නැවතත් විනාශ වෙලා පවතින කාලයක් තිබිලා නැවත වාරයක් හටගන්න. මෙන්න මේ ආකාරයෙන් මේ මහා අන්තකල්ප 80ක් මහා කල්ප 1ක් කියන කාලය ඇතුළේ ওই ටික සිද්ධ වෙනවා. සංවර්ත සංවර්තස්ථායි විවර්ත විවර්තස්ථායි කියන මේ අවස්ථා හතරක් මේ ලෝකේ හටගෙන විනාශ වීමේදී සිද්ධ වෙනවා. ලෝකේ විනාශ වෙන කාලයක් එනවා. විනාශ වෙලා පවතින කාලයක් එනවා. නැවත ගොඩ නැගෙන කාලයක් එනවා. ගොඩ නැගීමෙන් පවතින කාලයක් එනවා. මෙන්න මේ කාල හතරකට කියනවා මහා කල්ප එකක් අන්තකල්ප 80ක්. අන්තකල්ප 20ක් ඇතුළත මේ ලෝකේ දැන් විනාශ වෙමින් යන කාලයක් එනවා. මේ පවතින කාලය යනවා.
දැන් මේ පවතින කාලේ අන්තකල්ප අවසාන වෙනකොට මේ ලෝකෙම ගිනි අරන් විනාශ වෙන්න පටන් ගන්නවා. අන්තකල්ප 20ක් විනාශ වෙන කාලය යනවා. ඊට පස්සේ මොනවත් ඇති වෙන සාමූලික විනාශයලා දින තනිකර ආකාශය අපි කරයි. අව ඉද ප්‍රමාණයක් ඇරෙන්නේ. ලෝකයේ තිබුණයි කියන්නේ කිසිම දෙයක කොටසක් නැහැ ඔක්කොම දැවිලා දැවිලා විනාශ වෙලා පරමාණු වෙලා පරමාණු පිටිලා කියන එක අවසාන වෙලා. අතුරු දහන් වෙලා ඉවරයි. ඊට පස්සේ අන්නේ අතුරු දහන් වෙච්ච කාලේ අන්තකල්ප 20ක් තියෙනවා. දැන් විනාශේ දැන් මේ පවතින අන්තකල්ප 20 වුණාම විනාශේන අන්තකල්ප 20 ගිහිල්ලා විනාශේ වෙලා පවතින අන්තකල්ප 20ක් එනවා. ඊට පස්සේ හැදෙන අන්තකල්ප 20ක් එනවා. අන් ඉතපට ආයතනයක් මනුෂ්‍ය ලෝකයක් හැදිලා මිනිස් ජීවත් වෙන කාලය ඇතුළත. ඔන්න මේ හැදිලා තියෙන කාලය ඇතුළත තමයි බුදුරු ගන්නක් ඒ කල්පේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් හෝ වැඩිම ගාන පස් දෙනෙක්. ඔය ආදී වශයෙන් ඒ කල්පේට බුදුරු ගන්නක් 15 වෙනද විවරණ ලැබුවාය පාරමිතා පූර්ණ වෙච්ච මහ බෝසතාණන් වහන්සේලා ඒකට ගැළපෙන්නේ වින් වෙනවා. සකස් වෙන ධර්මතාවය. අන්නේ සකස් වෙන ගාන තමයි. ඒ කල්පේට පහළ වෙන බුදුවරු. සමහර කල්පවල බුදුවරු එක්කෙනෙක්වත් නැහැ. එහෙම කල්ප 10000 ගණන් ගෙවිල යනවා. ওই අතරකේ තමයි බුදුවරේ ලෝකේ පහළ වෙන කල්පයක් එන්නේ. එහෙම කාලයක බුදුවරු පස් දෙනෙක් පහළ වෙන මහා භද්‍ර කියන්නේ ඒකයි. ඒ බඳු කල්පයක් එන්නේ අති දුර්ලභව. දැන් මේ එහෙම ආපු කාලය තමයි මේ කල්පය. ඉතින් අන්නේ වගේ ඉන්නේ කාලයක බුදුරයන් වහන්සේලා බෝසත්ත්වන් වහන්සේලා පෙරුම් පුරාගෙන ඉනකොට ඒ කාලවල බුදු වෙච්ච බුදුරයන් වහන්සේලාගෙන් තමාගේ පාරමිතා පූර්ණ වෙච්චාම විවරණයක් ලැබෙනවා. දැන් මෙන්න මේ කාරණේ ඔබ ලබලා පූර්ණ කරලා ඉවරයි කියලා. අන්නේ අවස්ථාව 28ක් තමයි 28 බුදුරයන්ගේ විවරණ කියන්නේ. මම 12 ලක්ෂ ගානක් දකෝ බුද්ධිලා තියෙනවා කියලා පෙන්නනවා. ඔය විවරණ ගත්තාට පස්සේ 28 බුදුරගේ විවරණ ගත්ත කාලේ අතරතුර. සාරාංශික කල්ප ලක්ෂේ. ඉතින් මේ බුදුරයන් එක සම්බන්ධයක් පෙන්න පුතයක් නැහැ. අපේ බුදු පියාණන් වහන්සේට සම්බන්ධ විවරණ දුන්න බුදු පියාණන් වහන්සේලාගේ විස්තරය තමයි 28 බුදුරයන් වහන්සේලාගෙන් කියලා සම්බන්ධ දෙන්නේ. ඒ 28 බුදුර කියන්නේ ඒකයි. විවරණගත බුදුරු 8 දෙනා. සත්බුද්ධ නමස්කාරය කියන එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කල්පයයි මීට ඉස්සෙල්ලා විනාශ වෙන්නේ ඉස්සෙල්ලා විනාශ තිබිච්ච කල්පයයි. ඒ කල්පෙදී බුදුරු 3 දිනේ 15 වෙනා. ඒ 3 දෙනාගෙන් අතුරු කරලා හිනා දැන් මේ කල්පෙදී 4 දෙනාගෙන් අපේ ගෞතම බුදුරණන් කකුසල කොණාගම කාශ්‍යප ගෞතම හතර පුතුරයන් වහන්සේලාත් එක්කලා අය විපස්සී හිකි වෙස්සබුක් කියන පුතුරයන් වහන්සේලා තුන් නමක් එක්කලා සත් බුදුරයන් වහන්සේලා නමස්කාර කිරීමේ ක්‍රමයකට අද තියෙනවා. ඒකත් විශේෂ දෙයක්. දැන් මෙත් වර්ණ පිරිත්වල දිහෙන් පේනා තියෙනවා නමෝ සත්තන්නම් සම්මා සම්බුද්ධානම්. මම සත් බුදුරයන්ට නමස්කාර කරනවා. විපස්සී ස නමතු චක්ක මන්තස සිරීම තෝ සිකිත්ස පී නමතු සබ්බ භූතානුකම්පිනෝ වෙසබුස නමතු නහත කස්ස තපත්ිනෝ නමතු කකු සම්දස්ස මාරතේන පබද්දිනෝ වයදසින් කෝණාගම නස නමතු බ්‍රාහමනස උදීමතෝ කස්සපස නමතු විපමුස්සති මුත්ත ගබ්බදී අංගීරසස නමතු සාකේ පුත්තස සිරීම තෝ යෝහි මන් ධම්මම දේසේති සබ්බ දුක්ඛා පනෝදන වයදසින් තී හේදා නිබ්බුදා ලෝකේ යතා භූතං විපස්සිතුම් චේතනා පිසුනා මහන්තා වීත සාරදා වයදසින් එපිට විග්‍රහ කරන පෙන්නන ඉතින් අන්න එතන සත්බුදුරයන් වහන්සේලාගේ ගුණ කියලා. ඒ ආටානාටි පටන් ගන්න තෝකිත් ඔය කියනවා. මේ මොකද මේ සත්බුදුරයන්ගේ විශේෂයක් තියෙනවා. 28 බුදුරයන් නමස්කාරයක් වෙනවා තියෙනවා. ඒ විවරණ ගත්තෙන් පටන් ගෙන ගෞරව පහරින් ඒ කරන්නේ. සත්බුද්ධ නමස්කාරයේදී මේ මෑත පහළ වුණ හත් නම ගත්තා. සත්බුදුරයන් වහන්සේ. එතෙන් තව විශේෂයක් තියෙනවා. මොකද විශේෂේ ওই සත්බුදුරයන් වහන්සේලා දැකපු බ්‍රාහ්මණයෝ අදත් ඉන්නවා අකනිටා බබලෝ. අපි ආර්ය මාර්ගය අනුගමනය කරනකොට ආර්ය බවට පත් වෙච්ච අනාගාමි සහ අරිහත්ත්වයට පත් උනි. මහා බ්‍රහ්මයේ වශයෙන් ඉන්න අගනිදා බවලෝ බ්‍රහ්මයේ අදත් ඉන්නවා. අපි ඒ බුදුරයන්ට නමස්කාර කරනකොට ඒ බුදුන්ගෙන් බණ අහලා හිටන් ඒ තත්ත්වයට පත් වෙච්ච ඒ බ්‍රහ්මෙට එහෙ ඉඳලා අපිට උත්තම නිසාන්ති වරේ ලබා දෙන යුක්ති ලබා දෙන බලපාදන බුදුන්ගේ නම නේද අර කියන්නේ. ඒ ඇයි මේක ඇහෙනවා? කවුද නම කියලා ගලු කරන්නේ? අපිට මෙච්චර උත්තරීතර සාන්තියේ විමුක්තිය සරසාදුන බුදුන් වහන්සේට නමස්කාර කරන කෙනා කවුද මේ ලෝකේ ඉන්නේ කියලා. එහෙනම් බලනවා දිවැසි. අන්න බලනකොට පේනවා බුද්ධලේ ඒ බුදුන් නමස්කාර කරා. ඉතින් අපි සීකී බුදුන් වහන්සේගෙන් ගත්තා ඊළඟට ඉන්නවා. වෙස්ස බුදුන් වහන්සේගෙන් බණහලා සෝවාන් අනාගාමී වෙච්චයි හින්නේ. කපසන්ද බුදුන් වහන්සේගෙන් කොවනාගම කාශ්‍යප ගෞතම බුදුන් වහන්සේගෙන් බණහකුවයි ඉන්නවා. ඒ බුදුන්ට නමස්කාර කරන ඒ සියලු බ්‍රාහ්මණය. අන්න අපි උත්තර අපි නමස්කාර කරපු අපිට මේ මුත්තේ සාහන බුදුන්ට අයාර ගරු කරන් නමස්කාර කරන්නේ ඒ අඳහලා. ඒ අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කිනෙමෙ බඹලෝ පහේම ඉන්න බ්‍රහ්මය. ඔය මට්ටමේ අයමයි ඉන්නේ. දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල ඉන්න බ්‍රහ්මය සතුටු වෙනවා. ඒ විමුක්තිය සරසා දුන්නා බුදුට නමස්කාර කරන ඒ මිනිසයා දැකලා. ඒ බ්‍රහ්මයන්ගේ ආශිර්වාදය ඔහු කරා පැතිරෙනකොට
උපරිම අනාගාමී ඵලයා සාන්ත ඵලයේ උපරිමේ ඉන්නේ. සුද්ධාවාස බ්‍රහ්මයන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන මනුෂ්‍යයාට බාධක දුරු වෙලා යනවා. ඒ නිසා තමයි සද්බුද්ධ නමස්කාරය කළා පවා අපි තමයි කර්මස්ථාන වන්න උනත් ආරස්සාර සද්බුද්ධ නමස්කාරය කියන්නේ. ඒක හුඟක් වැදගත්. ද කර්මස්ථානයක් වන්නකොට සද්බුද්ධ නමස්කාරය නමස්කාර කරලා වදනවා. අර බ්‍රහ්ම ආකර්ෂණය වැටෙනවා. හැබැයි අපි බ්‍රහ්ම ගතියේදගෙන ඒ ගාථාව කියන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. අපි ළඟත් ඒ ගති ලක්ෂණේ තියෙනවා නම් තමයි අර ආශීර්වාදී ආකර්ෂණයෙන් සම්බන්ධ වෙන්නේ. මේ සුද්ධ බ්‍රහ්මයන්ගේ ආකර්ෂණයෙන් සම්බන්ධ වෙනකොට අසුද්ධ බලවේග වලට ඉඳ ඉඳ නැතුව යනවා. ඒ වැටේ. ඒක එහෙම සකස් වෙලා ඉනවා. ඒවා දැනට ඔබින විදිහට අපි ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් ගන්න. සද්බුද්ධ නමස්කාරය පිළිත් පොතේ බලා ගන්න. දැන් මේ තවත් මේ නමස්කාර පාඨය පිළිබඳව අද මාපිය කෙනෙක් කියලා කියන නමස්කාර පාඨය පිළිබඳව අර්ථවත් පාදා දෙන්න. දැන් මේව හුඟක් විග්‍රහ කරපු දහම්. දැන් මේවා පැටිගත කරපුවා තියෙනවා. ධර්මදේශනා ගුවන්ලි ධර්මදේශනා වලින් කරපු අපහස පැටිගත කරලා තියෙනවා. මොකද මේවට හුඟක් වෙලා යනවා. දැන් යලි යලි විග්‍රහ කරන්න ගියාම මම බොහෝ වතාව විග්‍රහ කරලා තියෙනවා කලින් කාලේ. ඉතින් සෑහෙන වෙලාවක් ගියොත් අපි පන්වලට පිළිතුරු දෙන්න වෙලාවක් නැහැ. ඉතින් මේ ඔක්කොම මේ කරපු විස්තර අපි අර මේ පටි අහන්න මේ පටිගත කරපු පැටිගත කරපු තියෙනවා. CD පැටිවල මේ දේශනා ඔක්කොම තියෙනවා. මෙයාගේ සූවිසි මහා ගුණ පිළිබඳව විග්‍රහ කරපු ඒ පිළිබඳව පෙන්නපු මාර්ගය තියෙනවා. මේ කියන්නේ මේ නවගුණ ආරහදී ගාථා පිළිබඳව තේරුම් කරලා දෙන්න කියලා විග්‍රහ කරනවා. මේ 24 ගුණියම සම්බන්ධව එන හැටි, කෙරෙන හැටි, සම්බන්ධ වෙන හැටි ඒ පැටිවල විග්‍රහ කරපුවා තියෙනවා. ඉතින් මේවා නැවත නැවත අහලා ගියාම වෙහෙසක් නිසා ඒවා කාලේ යනවා. ඉතින් ඒතකොට තවත් අහලා තියෙන ප්‍රශ්න වලට වෙලාව නැති වෙනවා. ඒ පරිගත කරපුවා තියෙනවා. ඒ අයට සම්බන්ධ කරලා අපේ විද්‍යාන්ත මාතලේ හම්බෙලා ඉතින් ඒ අර දකුණු උරේ පෙනෙන උරමාලාවක් දැමීම ගැනද පහදලා දෙන්න කියලා ඉල්ලනවා. ඒක මෙහෙම දේවල් කියනවා. දැන් උරමාලාවක් නේ අපි දන්නේ අපි දකුණු උරේ පේන දාන ක්‍රම මොකද කරන්නේ. ඒකේ සංකේත විවිධාකාරයි. දැන් යම් කිසි උරමාලාවක් කියලා මේ අහන්නේ මම හිතන්නේ මේ සාටකයක් කියන එක. සාටකයෙන් අපි සීල් ගන්නකොට සාටකයක් පල දෙන එක ඉඳන් මම හිතන්නේ මේ අහන්නේ. සාටකය කියන වචනයෙන් පෙන්නන්නේ සා අට කය සාටකය. අටක අටක් සහිතවන්නාව කටයුතු වලින් ඇත්තේ සාටකයක් කියන එක. මොකද්ද අට? ආර්යචායක මාර්ගයේ පෙන්නපු අටින් යුතුව කටයුතු කරන බව පෙන්නන්නේ. නිසා එබඳු බුද්ධලයාගේ ධර්ම මේ සංකේතයක් නිසා. අන්නේ ඒකේ පෙන්නන හැම වාර්තිය සා අට කය සාටකය. අටක් සයි යහපත් වන්නා වූ අටකින් යුත් වන්නා වූ ක්‍රියාකලාපයේ ඇත්තා කියන එක තමයි සාටකයක් පරිදීමේ පින්නු කරන්නේ. උත්තරීතර ධර්මයක් උතුරු මිනිස් ධර්මයක් නිසා ඒක. ඒක නේද උතුරු බව වෙන්නන සලුව උතුරු සලුව කියලා. සාටකේ නැත්නම් උතුරු සලුව කියලා. ඉතින් මේක දානකොට දකුණ ඇරෙන්න තමයි දාලා තියෙන්නේ. දකුණු අත විරුද්ධ වෙන්න මේක පෙන්නන. දැන් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. නරක දේ ඉවත් කරන්න නරක දේ දැනගන්න. මොනවද නරක? හොඳ දේ ගැන 아무 තියු හොයන්න දෙයක් නැහැ. මනස හිහියෙන් ඉන්න අපි අතින් සිද්ධ වෙන නරක දුණු හරියක් තියෙනවා නම් මොනවාද පාප ධර්ම. පාප ධර්ම ඉවත් කරන්න ඕනේ. ඒක තමයි මහන්සි වෙන්න ඕනේ. දුච්චරිත ධර්ම පාප ධර්ම වලට කියනවා කුණු ගොඩව. දා කුණු කියන එක තමයි දකුණු කියන්නේ. කුණු දාපන්. උසයි ඉඳේපා. ඒක විරුද්ධ කරගන්න. හැම වෙලේම මනස විරුද්ධ කරලා තියපන් කුණු හොයාගන්න. කොයි හොයා දාපන්. ඉවරයි. එහෙන් දා කුණු පැත්ත තමයි විරුද්ධ වෙලා තියෙන්නේ. හැම වෙලේම පාපයක් දුෂ්චරිතයක් මාතුල නැගෙනවද? කොයි මොහතක හෝ ලෝභයක් ද්වේෂයක් මෝහයක් මට පහළ වෙනවා කියලා මනස හිහින් ඉඳලා. ඒකට හේතුකාරක වන්නා වූ අරමුණ ආපතනීම පැහැර කරන්න පුළුවන් වුණා. අන්න ඒකේ සංකේතය තමයි දකුණ විරුද්ධ කරලා තිබීම. දකුණ විරුද්ධ කරලා තියාගැනීමේ සංකේතය. ඉතින් දකුණ විරුද්ධ වෙන්න පළඳිනකොට ඔය ආර්යචායක මාර්ගය අනුගමනය කරනකොට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මගේ හිතවිලි ක්‍රියාවදන් කොතනද කොටු වෙන්නේ? කොතනද ක්‍රියාත්මක වෙන්නේ? ඔන්නේ මනස සිහියෙන් ඉදීමර කියන සතිපට්ඨානින් ඉන්නවා කියලා. සිහියෙන් ඉන්න. සතිය පිළිවෙලින්. සති සම්බෝධියංගයත් උතනයි. මෙන්න මෙතන ඉන්නකොට ඒ එන කාරණේ ධර්මයට අනුව විචක්ෂණේ නැහනම් ධර්මයට අනුකූලව බලනවා. විචක්ෂණ බුද්ධිය මෙහෙවලා. ධර්මයේ බලන ධම්මවිචේ සම්බෝධියංගය එතන නැගෙන්නේ. ඒතර පේන්න පටන් ගන්න මෙන්න මේ ආකාරයෙන් මේ කාගේ දෙහි පින්නේ කාගේ දූෂ්‍ය වෙන්නේ මෙහෙමයි. දැන් මේ ක්‍රියාවලියේ දූෂිතාවයේ අවතර හේතු වෙන්නේ මෙහෙමයි. මේක අනුගමනය කරන ලෝකයාට ආවිලද හේතු වෙන්නේ මෙහෙමයි. දැන් මටත් ආවිදයි ලෝකයාටත් ආවිදයි මේක පහකට විස්සා. අනේ සතියෙන් දැකලා පහ කරනවා. නුවණින් තේරුම් ගත්තා. සතියෙන් සිහි කළා. ඒ අරුමුනේ හැටි දැනගත්තා. සිහි නුවණ පාවිච්චි කළා නම් ඔය විදිහ අයින් කරගන්නකොට. මෙන්න මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. ඔයකට හියගේ හියට වැඩෙන්නේ නැහැ. භාවනා කරනවා කියන එක එතන ඉඳලා වැඩනවත් නෙමෙයි. ඒව නරකයි කියනවා නෙමෙයි.
එදිනෙදා අපේ ජීවිතයේ කරන කටයුතු වලදී පුරුදු පුහුණුකමක් තියෙන්න ඕනේ. ඒ කරන කටයුතු ලෝභයේ තරහවට මෝඩකමට හේතු වෙන එකක්ද මගින් මේ හිතෙන්නේ කියන්නේ කරන්නේ කියන එක දැනගෙන මනස සිහියෙන් එතන ඉන්න ඕනේ. දැන් අපිට ඕනකම තියෙන ධර්මයේ දැකලා මූල ධර්මයේ දර්ශනය කළාට පස්සේ ලෝභයේ, දේශයේ, මෝහයේ ගිනි දෙන බවත් මේ සතර ගමනට හේතුකාරක බවත් දැනගෙන මේ ටික ක්ෂය කර දැම්මොත් නිවුණා හැලසුණා කියලා දැනගෙන දැන් අපේ වැඩ පිළිලා තියෙනවා මොන ක්‍රමෙන් හරි කමන්නේ ඇයිද නිවා දමන්න ක්ෂය කර දමන්න. අන්න ඒකයි දැන් අපිට ඉතුරුලා තියෙන වැඩ පිළිවෙල. මනස සිහියෙන් ඉඳලා ලෝභයේ, දේශයේ, මෝහයේ තමා කරන කටයුතු වල ගෝචර වෙනවාද කියලා බලලා ගෝචර වෙනවා ඒ වයින් කර ගන්නවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීනුවනි වලනවා කියලා. මේ ටික කරගැනීමයි